දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය You can't just oh Larry oh are you all right how did Larry අද ලියන්නේ 507 වැනි ටෙලිවැකිය. මුලින්ම අපේ පාර්ලිමේන්තුව ගැන දැනගෙන ඊට පසු ප්‍රසන්න රණවීර ගැන කතා කරමු නේද? තරහ ගියාම මිනිස්සුන්ගේ කනට ගහන, තරහ ගියාම කතානායකට ගහන්ට යන නේද? හොද්දට දාන මිරිස්කුඩු වෙන වෙන වැඩවලට පාවිච්චි කරන අමතක වුණානේ. උන්දට තරහ ගියාම පොලිස් නිලධාරින් ගෙහෙමත් ඔව් කනට ගහන ආන්යා තමයි මෑන්. මේ උන්දා ගැන කතා කරන්න පෙර මේ උන්දගේ තනතුර බලමු නේද? පාර්ලිමේන්තු මන්ත්‍රී, ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී, රාජ්‍ය ඇමති, කලක් මැටි බාර ඇමති, ඒ කියන්නේ මැටි ඇමති. දැන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය ඇමති. ඇත්තටම මේ උන්දා ගහන ගැහිලි දිහා බැලුවම කනට ගහන රාජ්‍ය ඇමති හරි නේද? එමත් නැත්නම් වෙන මේ මිරිස්කුඩු හරි මොකක් හරි දුන්නා නම් තමා හොඳා. 2015 තමයි පාර්ලිමේන්තු ඇවිල්ලා තියෙන්නේ. වැදගත් මදී තමයි පාර්ලිමේන්තුව මොකක්ද කියලා දැන් බලන්ට පායයි නේද? මේ වගේ උන්දලනම් එතනට එන්නේ. මේ ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව මන්ත්‍රීලා 225 දෙනෙකුගෙන් සමන්විතයි. පාර්ලිමේන්තු මන්ත්‍රීලා තෝරගන්නේ සර්වජන ඡන්දයෙන්. ඒ කියන්නේ මේ අපිම තමයි උන්දලව තෝරලා යවලා තියෙන්නේ. හොඳේ මේ පාර්ලිමේන්තුවටම තමයි ඒක මණ්ඩල ව්‍යවස්ථාදායකය කියලා කියන්නේ. තරිය ඒක මණ්ඩල ව්‍යවස්ථාදායකය. හොඳේ සියලු නීති සම්පාදනය කිරීමේ බලය පාර්ලිමේන්තුව සතුයි. හොඳේ හැබැයි මිනිස්සුන්ගේ කනට ගහන නීති හැම ඔතන සම්මත කරලා නැහැ. හරිද? බලන්ටකො සියලු නීති සම්පාදනය කරන තැන නේද? අපේ රටේ සමහර දේශපාලන විචාරකින් ලියලා තියෙනවා කියලා තියෙනවා. ඔය 1977 JR ගේ විවෘතාර්ථිකෙන් පස්සේ බල්ලෝ මරලා හරි සල්ලි හොයන්ට පුරුදු වුණු අපරාධකාරීන් මිනිබරුවන් කුඩු වෙලෙන්දන් කුඩු ගොහම් මිරිස් කුඩු නෙවෙයි මත් කුඩු. හොඳේ එතකොට මේ මංකොල්ලකාරීන් චේන් කඩන උන්දලා මාල කඩන හොරු නේද? එකී මෙකී නොකී අපරාධකාරීන් ටික දෙනෙකු හරි ඔය දියවන්නාවට ගියා කියලා ලියලා තියෙනවා. හරිය දැන් ඔබට මතකද 2018 නොවැම්බර් 14, 15 සහ 16 කියන දවස් තුන. 2018 නොවැම්බර්. හොඳේ අපේ රටේ පාර්ලිමේන්තු ඉතිහාසයේ නින්දිතම දිනයන් තුන. අමතක නම් මෙන්න මේ දර්ශන ටික පොඩි වෙලාවක් බලන්න. හොඳේ මොකද ඡන්දෙත් ළඟයිනේ. ඕ ආයි මේ උන්දලම එවනවාද කියලා එතකොට තීරුම් ගන්න පුළුවන්. හරියේ ඊට පෙර මේ පොඩි දරුවෝ එහෙම ඉන්නවා නම් මොහොතකට ඔය ටීවී එක ළඟින් අහකට අරන් යන්න. හරි නැත්තම් දරුවෝ හදාගෙන ලිබ්බොරු. ඕම් බලන්ටක මතකද කියලා. කතානායක කරූ ජයසූරියගේ අසුනට වතුර වත් කරලා පුටු මයික් කඩලා මිරිස්කුඩු ගහගෙන මුළු ලෝකෙම ඉදිරියේ අපේ රටයි අපේ පාර්ලිමේන්තුවයි දෙකේ කොලේට දාලා ලැජ්ජාවෙන් ලැජ්ජාවටම පත් කළා. හරිය මේ දර්ශන ටික මතකයිනේ නේද? බලන්න මේ පොලිස් නිලධාරියගේ කනට ගහනවා චටාස් ගාලා. මේ බලන්න මේ තමයි ප්‍රසන්න රණවීර. දැන් අර ගුවන්තොටුපලේදී එදා රෑ මේ උන්දා නේද? එදා රෑ ගුවන්තොටුපලේදී ඕ මේ උන්දා තමයි අර නම්බුකාර රැකියාවක නිරත වෙන, මහත්ය කරන්න ඕන රැකියාවක නිරත වෙන පෝටර් වරයෙකුට, ගෞරවාර්ථයෙන් කිව්වේ පෝටර් වරයෙකුගේ කනට ගහන්නේ. මේ ප්‍රසන්න රණවීරලට මේ නිකම්ම මන්ත්‍රීකයන්ටයි ඔය වර ගෞරව මහතා ඔය ඔක්කොම වචන අපි අයින් කරලා දැන් සෑහෙන කලක් විශේෂයෙන් ටෙලිවැකේ ප්‍රවෘත්තිවලයි අපි ඔය උන්දලට ගෞරවාර්ථය දීලා ලියන්නේ නැහැ. හොඳේ ඒකයි පෝටර් වරයට ගෞරවාර්ථය දුන්නේ. ඔහු කරන්නේ ගෞරවනීය රැකියාවක්. ඒ මනුස්සයා මේ රටේ ධනෙ හොරාගෙන කාලා නැහැ. ඒ මනුස්සයා මේ රටේ ජනතාවගේ බදු සල්ලි වලින් ඉන්ටර්කූලර් ප්‍රාඩෝ පාවිච්චි කරගෙන පෙට්‍රලුත් ගහගෙන ගිහිල්ලා කාගේවත් කනට ගහන්නෙත් නැහැ. හොඳේ අනුන්ගේ බර තල්ලු කරගෙන ගිහිල්ලා දීලා මුදල් ගන්නවා. හොඳේ මේ උන්දා කරන්නේ කුමක්ද? දුක් විඳින මිනිස්සුන්ගේ ධනෙන්
සුර සැප විඳින ගමන් කනට ගහන එක නේද? මේ පෝටර්වරයාගේ නියමිත ගාස්තු රුපියල් 10 නම් එකට 700ක් දීලා හරියන්නේ නෑනේ. ආ එතනිනුත් 300ක් යටිමඩි ගහනවා නේද? පුදුම ගැහිල්ලක් නේ බොලේ. ඈ දැන් එදා තාත්තා වගේ වයෝවෘද්ධ කවදාවත් හොරෙක් කියලා දේශපාලනයේදී චෝදනා එල්ල වුණේ නැති කතානායක කරු ජයසුර. ඒක තමයි විශේෂත්වය. හොඳේ දේශපාලන මතිමතාන්තර ඒව පැත්තක තියන්න. ඔහුට කවදාවත් හොරෙක් කියලා දේශපාලනයේදී කවුරුත් චෝදනා කරලා නැහැ. එහෙව් කතානායකට කුණුහරුප වචන කියමින් කරපු ලැජ්ජා සහගත ක්‍රියා ගැන හොයන්න කමිටුවක් පත් කළා. හොඳේ කමිටුවේ සභාපති ලෙස ක්‍රියා කළේ නියෝජ්‍ය කතානායක ජේ.එම්. ආනන්ද කුමාරසිරි. ඒ වාර්තාව තමයි මේ තියෙන්නේ. දින තුන තුල මේ වාර්තාවේ ස්ථාන 12ක මේ ප්‍රසන්න රණවීරගේ නම සඳහන්. හොඳේ දැන් බලමු මේ නමට ඉදිරියෙන් කමිටුව මේ මොනවද සඳහන් කරලා තියෙන්නේ කියලා. 1. කතානායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සභා ගර්භයට පැමිණීම. කතානායකට හස්ත මුද්‍රාවන්ගෙන් සහ අපහාසාත්මක වචනවලින් පරිභව කිරීම. කතානායක අසුන වටා එක්රොක් වී කතානායකට තර්ජනය කිරීම. කතානායක අසුනට වතුරවත් කිරීම. පොලිස් නිලධාරියෙකුට පහර දීම. දියරමය දෙයක් පොලිස් නිලධාරීන් දෙසට විසිකිරීම. කොහොමද චෝදනා ටික? කොහෙදද මේ චෝදනා එල්ල වෙන්නේ? රටේ උත්තරීතරම ස්ථානයේදී. හරිද? රටට නීති හදන තැනදී. හොඳේ මේ බලන්නකෝ, මේ පොලිස් නිලධාරියාගේ කනට ගහන එකයි අර ඊයේ පෝටර් මහත්තයාගේ කනට මේ මන්ත්‍රී උන්නහේ ගහපු එකයි, දෙකම එකයි නේද? ගෙදර උන්දලගේ කන් තියෙනවද දන්නේ නෑ නේද? ඈ ගෙදර උන්දලගේ කන, ඒ කන තියෙනවද හොයන්ට ඕනේ. ඈ කතාවක් තියෙනවා, ගුරා හිටගෙන කරනකොට ගෝලියෝ දුවදුව කරනවා කියලා නේද? මේ උන්දට තරහ ගියාම කනට ගහන්න නීතිය හැදුවේ පාර්ලිමේන්තුවද? මෙයාට මෙහෙම තරහ යනකොට ජනතාවට තරහ ගිය දවසට කන් හොයන්ට වේවි නේද? ඈ උන්දට තරහ යනවා නම් මෙහෙම ජනතාවට තරහ ගිය දවසට කොහොම තියේවිද නේද? අනික අර කිසිම ජගතෙකුට බය නැති පොලිස් සමිතිට ටිරානලස්ට කියන්නේ මේක පහර දීමක්, අපරාධයක්. මේ උන්ද වත්තඩංගුට ගන්නට. හරිද? මේ උන්දට තරහ ගියාට කාගේවත් කන පලි නෑ. හරිද? එහෙම කන පලන්ට කියලා ලියපු නීතියකුත් නෑ මන්ත්‍රීලට ලියලා දීලා. අර ගුවන් තොටුපළේදී අසාධාරණයට එරෙහිව VFS වලට සද්ද දාපු තරුණ ඉලන්දාරියට දාපු පාට් එක මතකයිනේ නේද? ඒ තරුණයා නිකන් සද්ද දැම්ම විතරයි පොලිසි ගෙනල්ලා ප්‍රශ්න කරලා නේද? එහෙම කොහොමද කරන්නේ කියලා ඇහුවනේ නේද? ආන් දැන් අහිංසක මිනිස්සුෙකුගේ කනට ගහපු මෑන්ට මොකද කරන්නේ කියලා රටම බලාගෙන ඉන්නවා. හරිය. තව මෙහෙමත් මතක් කරන්න ඕනේ. ඔහෙට තරහ ගියාම නේද තමන්ගෙම කන් විකා ගන්න පුරුදු වෙන්න, තමන්ගෙම කන් විකා ගන්න පුරුදු වෙන්න අනුන්ගේ කන් අත ගන්නට යන්න එපා. හොඳේ. ඒ වගේම තමයි රටේ සක්‍රීය පුරවැසියන්ට මතක් කරනවා, උස් තැන් දැක හැකිලෙන්නේ නැතිව, මිටි තැන් දැක පුප්පන්නේ නැතිව අපි නිවටුන් නෙවෙයි කියලා හිතලා අපේ දරුවන්ව ලොකු කරමු කියලා. හරිද? අපි නිවටුන් නෙමෙයි, රටවැසියා කියන්නේ නිවටේක් නෙවෙයි කියලා අපි අපේ දරුවන්ට කියලා දෙමු, අපේ දරුවන් ඒ විදිහට ලොකු මහත් කරමු කියලා අද ටෙලිවැකිය යෝජනා කරනවා.